අයිබෝන් ලසන්ත IT YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ Photoshop වල tools දෙකක් පිළිබඳව. එකක් තමයි Magic Wand tool එක, අනිත් එක තමයි Quick Selection tool එක. අපි ඇත්තටම Magic Wand tool එක පාවිච්චි කරනවා uniform color එකක් තියෙන background එකකින් කිසියම් object එකක් select කරගන්නකොට Magic Wand tool එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් Photoshop වල default setting වලට හදාගන්න ඉස්සෙල්ලාම මෙන්න මේ window කියන තැනින් workspace වල default workspace කියන එකට යන්න පුළුවන්. ඒතොර අපි කලින් සකස් වෙනස්කම් කරලා තියෙනවා නම් Photoshop install කරනකොට තිබ්බ විදිහට settings ටික හදා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු මට මේ දොඩම් ගෙඩිය තමයි select කරන්න ඕනේ. හැබැයි මට ලේසි uniform color එක විදිහට තියෙනවා මෙන්න මේ white background එක. අපි හිතමු මට මේ photo එකෙන් මේ orange එක විතරයි select කරන්න ඕනේ. එහෙනම් මම මෙතනින් තෝරගන්නවා. ඔගලන්ට පුළුවන් මෙතන right click කරපුවාම tools දෙකක් සමහර වෙලාවට තව tool එකක් තියෙන්න පුළුවන් අලුත් version වල මෙතන right click කරලා magic wand කියන එක select කරනවා දැන් මට පුළුවන් මේ magic wand එකේ මේ tolerance එක හදන්න අපිට අවශ්‍ය ප්‍රමාණයට බිංදුව ඉඳන් 255 දක්වා පුළුවන් tolerance එකකින් කරන්නේ දැන් tolerance එක වැඩි වෙනකොට අපි click කරන area එකට සමාන tone එක තියෙන ඔක්කොම select වෙනවා මෙතන එච්චර ලොකු ගැටලුවක් එන්නේ නැහැ ඔක්කොම white background එක තියෙන නිසා මම මෙතන click කරනවා tolerance එක ඔන්න මම click කරා මෙතනින් tolerance එක 40කට දාලා magic wand එක දැන් ඇත්තටම select කරලා තියෙන්නේ මෙන්න මේ background එක මට මේ selection එක invert කරන්න පුළුවන් නැත්නම් මාරු කරන්න පුළුවන් orange එක select වෙලා තියෙන විදිහට select tool එකේ inverse කියන එක click කරනවා හරි දැන් මට තේරිලා තියෙන්නේ මේ දොඩම් ගෙඩිය. මට මේක කොපි කරගන්න පුළුවන්. කොපි කරලා මම අලුත් ෆයිල් එකක් ගන්නවා. මේ ෆයිල් එකට paste කරනවා. හරි. මෙන්න මේ ඒ කොටස විතරයි මට මේ බෑග්ග්‍රවුන්ඩ් එකට ආවේ. ඒ වගේ අපිට යුනිෆෝම් කලර් එකක් තියෙනවා නැත්නම් එකම වර්ණයක් තියෙන පසුබිමකින් ඔබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරගන්න පහසු ටූල් එකක් තමයි magic wand tool එක. අපි බලමු මෙන්න මේ ෆොටෝ එකෙත්. මෙන්න මේ ෆොටෝ එකෙත් අපිට uniform color එකක් තියෙනවා. ඒ නිසා මට ඒකත් පහසුවෙන් අර විදිහටම select inverse ගිහිල්ලා අපි මේක අලුත් ෆයිල් එකකට ගමු. මම transparent කියන background එක transparent තියෙන එකට ගන්නවා. හරි අපි මේක copy කරගමු. selection එක edit copy file new ගිහිල්ලා මම මේක paste කරගන්නවා. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ image මේ object එක ඊටමත් පහසෙන් magic wand tool එක පාවිච්චි කළා මම select කරා. අපි ඊළඟට බලමු මම මේ selection එක deselect කරනවා control D දීලා පුළුවන්. ඊළඟට අපි බලමු දැන් මෙන්න මේ මේ වගේ image එක අපිට ගන්න ගියොත් එහෙම දැන් මේ magic wand එක select කරොත් එහෙම ගොඩක් අමාරුයි. අපි තුන් මේ මල තෝරගන්න ඕන වෙලාවක මැජික් වොන්ඩ් එකේ මේ කීකේ කියන්නේ ගොඩක් ආසන්නයේ තියෙන ඒවා සිලෙක්ට් වෙනවා. එතකොට අපිට ඕනි නම් රිමූව් කරන්න පුළුවන් මෙතනින්. මෙතන තියෙනවා ඇඩ් ටු සිලෙක්ෂන් එකකින් තව කොටස් ඇඩ් කරන්න පුළුවන්. හරි ওই විදිහට ගන්න වෙනවනේ. හරි මේ මේ විදිහට ගොඩක් දේවල් කරන්න වෙනවා. ඉතින් ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මම මෙතන මැජික් වොන්ඩ් එක වෙනුවට පාවිච්චි කරනවා ක්වික් සිලෙක්ෂන් ටූල් එක. මේකෙදී ඇත්තටම පාවිච්චි කරන්න මේකෙමුත් තෝරා ගන්න පුළුවන් එජ් එක පැහැදිලිව තියෙන තැනක ඒකට ආසන්න ටෝන්ස් තියෙන වර්ණ තියෙන දේවල් ටික පහසුවෙන් මෙන්න මේ වගේ තෝරා ගන්න පුළුවන්. එතකොට මේ සඳහා අපිට මැජික් වොන්ඩ් එක පාවිච්චි කරන්න අමාරුයි. ඒ වගේ වෙලාවට අපිට ක්වික් සිලෙක්ෂන් ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙන්න මේ කොටසත් ඇඩ් කරමු. ඔගලොන්ට පේනවා දැන් අපි හිතමු මේ කොටස මට මේක ලේකීම කොපියක් ගන්න ඕනේ කියලා. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් right click කරලා layer via copy කියන එක option එක දෙන්න. මම මේ දැනට background එක hide කරනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ මල අපිට අවශ්‍ය විදිහට ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට මේක අපිට auto enhance දාලා තියෙන එක ගොඩක් වෙලාවට හොඳයි. අවශ්‍ය විදිහට වැඩි දියුණු වෙන්න. එතකොට ওই වගේ quick selection tool එක පාවිච්චි කරන්න පුළුවන් similar color එකක් ඒ කියන්නේ uniform color එකක් නෙමෙයි ආසන්න වර්ණ තියෙන එකක් object එකක් select කරනකොට අපිට මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි.
එනං ඔගොල්ලොත් මේ දේවල් අත්හදා බලන්න Photoshop වලදී කොහොමද මේ විදිහට මේ ටූල් දෙක පාවිච්චි කරන්න කියලා. ඔගොල්ලෝ මේ වෙනකොට මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේ මේ video එකට comment එකක් දාන්න, like එකක් දාන්න අමතක කරන්න එපා. නැවතත් video එකකින් හම්බ වෙනකන් ආයුබෝවන්.